කල්වාරි කන්ද ඉදි කරන්න කලින් මෙතන තිබ්බේ සාමාන්‍ය කන්ද. මේ සාමාන්‍ය කන්ද මේ කල්වාරි කන්ද කරන්න මූලිකත්වය දැරුවේ ගරු සිරිල් එදිරි සිංහපියතුමා. මෙතුමානන් පියවර කිහිපයක් ඔස්සේ මේක සංවර්ධනය කළා. පළවෙනි පියවර තමයි මේක පාද නමස්කාරයක් විදිහට මිනිසුන්ට යන්න පුළුවන් විදිහට මේක සකස් කරන්න අඩිපාරක් සෑදුවා. ඒක තමයි උන්වහන්සේ කළ පළමු කාර්යය. දෙවෙනි කාර්යය තමයි මේ ස්ථාන 14 නම් කරන්න කුරුස කණු හිටෙව්වා. ඊට පස්සේ මේ කාලයේ විකාශනයත් සමග මේ කුරුස කණු ප්‍රතිමා බවට පත් වුණා. අපි යමු. අපි දැන් ඉන්නේ 7 වෙනි ස්ථානයේ. මෙතන තමයි කිසුස් වහන්සේ දෙවන වර බිම් වැටුනේ. ගාල රදුගුරු පදවියට කල්වාරි සිද්ධස්ථානය වැදගත් වන්නේ අපි හැම කෙනෙක්ම ජේසුස් ස්වාමීන් වහන්සේගේ දුක් විඳීම මරණය ගැන සම්බන්ධ වුණු පිරිසක් නිසා විශ්වාසකයන් නිසා 1947 ශ්‍රී ලෙදරි සිංහ ගෞරවනීය පූජා ප්‍රසාදින් වහන්සේ උන්වහන්සේ විසින් මේ ස්ථානය පිළිබඳව දුටු දර්ශනයක් නිසා ආරම්භ වුණු මේ පුදබිම දකුණු පළාත් කතෝලික සභාව ඉතාමත්ම වටිනා වස්තුවක් ලෙස සලකනවා. මේ සිද්ධස්ථානය ඒ නිසාම කතෝලික සභාවට ලොකු ගෞරවයක් ගෙන දෙනවා. දකුණු පළාත් කතෝලික සභාවේ ජනතාවට ඉතාමත් ආඩම්බරයක් ගෙන දෙනවා. ඔවුන් ඒ නිසා කැප වෙලා හැම වර්ෂයකම මීසම් වශයෙන්ුත් මේ සිද්ධස්ථානයට ගමන් කරන්නේ අපේ කියන හැඟීමෙන්. ඒ වගේමයි තමුන් අනිකුත් වන්දනාකරුවන් පිළිගනිමින් දකුණු පළාත් කතෝලික සභාව ලොකු සේවාවක් මේ මොහොතේදී සිදු කරන සිද්ධස්ථානයක් බවට මේ ස්ථානය අද පත් වෙලා තිබෙනවා. දේව ජනතාව මේ ස්ථානයට මුලින්ම 1948-49 වෙන වර්ෂවලදී එන්නට පටන් ගත්තේ සිරිකුරුස මංගල්‍යය පවත්වන්නටයි. ඒ නිසා මේ ලෞකික වශයෙන් ගත් තීරණයක් වුණාට එතන දේව හස්තය බලපෑවා. ඒ වගේමයි එහි පිහිටා තිබෙන මනරම් ඒ ස්වාභාවික පරිසරය ගින්ගඟ ගලාගෙන යනවා. ඒ වගේම ඒ ග්‍රාමයේ ජනතාවගේ තිබෙන මිනිසුන්ව පිළිගන්නට තිබෙන උනන්දුව, ඒ නිසා මේ සියල්ලම එකරාශී වෙනකොට අපි දැක්කා මෙය සුවිශේෂී කල්වාරි සිද්ධස්ථානයක් බව. ඉතින් ඒ සතුටින් අපි හැමදාටමත් ප්‍රකාශ කරනවා. අපි දකිනවා දේව ජනතාවත් එතනට යන්නේ නැගේ අදහස් විමසන කොටත් අපිට පේනවා ඒ ඉතාමත්ම ප්‍රචලිතව පවතින ඉතාමත්ම සුදුසු පරිසරයක පිහිටා තිබෙන සිද්ධස්ථානයක් බව. මේ තමයි 8 වෙනි ස්ථානේ. 8 වෙනි ස්ථානය ගැන කියද්දී පොඩි විශේෂත්වයක් තියෙනවා. කල්වාරි පුදුබිමේ තියෙන මේ ප්‍රතිමා 14 අතරින් මේ 8 වෙනි ස්ථානයේ මේ ප්‍රතිමාව තමයි ප්‍රථමයෙන්ම ඉදිකරේ. මේ ප්‍රතිමාව නිර්මාණය කර ජී සෝමදාස කියන සිත්තරුවා බෞද්ධ සැදැහැවතෙක්. මෙතුමා ජීවත්ව සිටියේ ගාල්ල මාගාල ප්‍රදේශයේ. දකුණු පළාත් කතෝලික සභාව පිහිටා තිබෙන්නේ කතෝලික නොවන සෙසු ආගමික පරිසරයක. විශේෂයෙන්ම හිනුදුම කල්වාරි සිද්ධස්ථානය පිහිටා තිබෙන්නේ 95%ක් පමණ වන බෞද්ධ ජනතාවක් සිටින පරිසරයකයි. හින්දු සහ මුස්ලිම් අනිකුත් ජනතාවත් අප සමග ජීවත් වෙනවා. බොහොම සුළු පිරිස 130 ගණනක් වගේ කතෝලික පිරිසක් තමයි පවුල් තමයි ඒ ප්‍රදේශයේ පිහිටා තිබෙන්නේ. මුල සිටම අද දක්වාම මේ කල්වාරි සිද්ධස්ථානයක් ආරම්භ කරන්නට ප්‍රථම සාන්ත ආනා
මුනිවරියට කැපකරන ලද දේවස්ථානයක් හා සම්බන්ධුණු කතෝලික ජනතාවක් මේ මේ ප්‍රදේශයේ ජීවත් වෙනවා. දමිළ කතෝලික ජනතාවක ජීවත් වෙනවා. මේ හැම කෙනෙකුටම පුදුම සහයෝගයක් ආශිර්වාදයක් සෙසු ආගමිකයින් ලැබිලා තිබෙනවා. මේ ස්ථානේ තමයි ක්‍රිස්තුස් වහන්සේ තුන්වෙනි පාට බිමටනේ. මේ තමයි නවවෙනි ස්ථානේ. දහවනි ස්ථානයේ මෙතන තමයි ක්‍රිස්තුස් වහන්සේගේ වස්ත්‍ර කඩාලම් ස්ථානය. මේ කල්වාර සිද්ධාස්ථානය මගේ ආරම්භක වචනවලදීත් මම කිව්වා මේක සුවිශේෂී තැනක්. ඒ වගේම මෙය ස්වාමින් වහන්සේගේ වැඩ සිටීම පිළිබිඹු කරන ස්ථානයක් බව. උන්වහන්සේගේ කැමැත්තෙන් උන්වහන්සේගේ මඟ පෙන්වීමෙන්ම නිර්මාණය වුණු සිද්ධාස්ථානයක්. එනිසා එය පිහිටා තිබෙන ඒ මනරම් කඳු වැටිය සහ ඒ යවටින් යන ගංගාව කාලෙන් කාලයට විවිධ ස්වාභාවික විපත්වලට පරීක්ෂාවන්වලට භාජනය වෙන බව ඇත්ත. එය කාලයකදී ගම් වතුරට යට වෙන ප්‍රදේශයක්. ඒ වගේමයි ස්වාභාවික ලැව් ගිනි වගේ දේවල් ගින්දර හානි සිදු වෙලා තිබෙනවා. ඉතින් ස්වාභාවික විපත්වලින්මයි ස්වාමින් වහන්සේ අපට කතා කරන්නේ. ස්වාභාවික සිද්ධීන් තුළ අපි ජීවත් වන පරිසරය තුළ සමාජය තුළ ඒ හොඳ දේද නරක දේද කියන පණිවිඩයට වඩා අපි අද මූණ පාන්නේ කොයි වගේද? එදා දවසේදී අපි විසින් සිදු කළ යුතු කිතුණු සාක්ෂිය අපි සිදු කරනු ලබනවා. කතෝලික සභාව පසුගිය අතීතයේදී මේ සිදුවුණු ස්වාභාවික පත්වලට මූණ දුන්නේ අනේ ආකාරයට. එයින් ස්වාමීන් වහන්සේගේ වැඩ සිටීමේ සලකුණු කිතුණු නොකිතුණු ජනතාව අවබෝධ කරගෙන තිබෙනවා. කිතුණු සාක්ෂිය පැහැදිලිව මනාව ජනතාවට තේරුම්ගෙන තිබෙනවා. ජනතාව අපෙන්ම දැනගනීවි මේ සුද්ධ භූමියේ තිබෙන අනුහස පිළිබඳව. එනිසා ස්වාභාවික විපද්ද ස්වාභාවික ආශිර්වාදයන්ද සියල්ලම කතෝලික සභාව අපි සතුටින් පිළිගන්නවා. ලෝකේ ඕනම දෙයකට ෂෝට් කට් තියෙනවා. පාද නමස්කාරයටත් එහෙමයි. ඔයගොල්ලෝ විශ්වාස කරනවද? එම නැත්නම් ආන තියෙද? කන්ද උඩට යන්න කට්ටිය හදාගත්ත ෂෝට් කට් එක ඉදිරි පිට තමයි අපි දැන් ඉන්නේ. මෙතනින් පැන්නොත් ඒ ෂෝට් කට් එකට යන්න පුළුවන්. අපි නෑ යන්නේ හරි පාරේ. වැරදි පාරේ යන අයත් ඉන්නවා. අපි ඉස්සරහට යමු.